never stop moving. Never stop, never stop moving when life's calling you. America එක්සත් ජනපදය ලිබියාවට ගිහිල්ලා ගඩාපියාහ ඒ පවුලට කරපු ඒ මිලීච් කටයුතු ගැන කිසි පරීක්ෂණයක්. පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා හොඳට අනාගත්තා මානව හිමිකම් කොමිසම පහුගිය දවස්වල. ඉරාකයට ගිහිල්ලා ගඩාපි ඇතුළු ඒ අයට කරපු කිසි දෙයක් ගැන කිසි පරීක්ෂණයක් නැහැ. ඊශ්‍රායලේ කරන කිසි දෙයක් ගැන පරීක්ෂණයක් නැහැ. මොකද මේ අපි වගේ පුංචි රටක මේ අපිව අල්ලගෙන මේ දඟලන අපට විරුද්ධව මේ එරෙහි වෙන්න තියෙන හුදාව සෞදි අරාබියේ ජර්නලිස්ට් කිසි කතාවක් නැහැ. ඒ ජර්නලිස්ට් තානාපති කාර්යාලය ඇතුලේ මරපු බව හොඳටම පේනවා. එන කිසි කලබලයක්. හැබැයි අපිට මහා ආශ්චර්යකින් වගේ වෙනත් ඇමරිකානු ප්‍රශ්නයකට මානව හිමිකම් කොමිසම එක්ක ප්‍රශ්නයක් හදාගෙන ඇමරිකාව එළියට ගිය වෙලේ අපිට මේ කරදරයෙන් බේරෙන්න තිබුණා. අපිට මේ රටේ සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව, මේ රටේ බෞද්ධ ජනතාව, කතෝලික ජනතාව, හින්දු ජනතාව, මුස්ලිම් ජනතාව මේ සියලු දෙනා එකට ජීවත් වෙන සාමකාමී ලස්සන ශ්‍රී ලංකාවක් හදාගන්න ආශාව, ආදරය, ඕනකම තියෙනවා. 30 වරුදු යුද්ධය අවසන් කරලා උතුරට විදුලිය ගියා. උතුරේ හැම තැනටම කාපට් පාරවල් ගියා. උතුරේ ගෙවල් නැති අයට වහ වහ ගෙවල් හැදෙන්න පටන් ගත්තා. පාසල් හැරුණා. ඉස්පිරිතාල හැරුණා. බිම්බෝම්බ විශාල වශයෙන් අයින් කරා. විශ්වවිද්‍යාල පටන් ගත්තා. උසස් තාක්ෂණාගතන පටන් ගත්තා. දරුව කැලේට උස්සයි යන යුගය අවසන් වුණා. කප්පංගඩ යුගය අවසන් වුණා. අම්ලා දරුවන්ට ආදරයෙන් ගෙවල් වල කන්න බොන්න දීලා ඉස්කෝලේ ගිහිල්ලා උගන්වන්න ඒ පරිසරයේ නැමෙත උතුරේ පටන් ගත්තා. මේකේ මේ අතුරුදහන් වෙච්ච අය ගැන, අලාභ ගැන මේ සියලු තොරතුරු ආණ්ඩුවේ කාගේ අතේ තියෙනවා? ඔබතුමාලා අවංකවම හිතනවාද අපේ දරුවා කෝ කියලා අහන අම්මා දරුවාට මොකද උනේ කියලා දන්නේ නැහැ කියලා? නැහැ, අම්මා හොඳටම දන්නවා මොකද උනේ කියලා. බොහෝ විට එයා LTT හමුදා බටෙක් නම් ඒ යුද්ධෙදි මිය ගිහිල්ලා. අම්මා දන්නවා. අහිංසකෙක් යුද්ධයට එන්න බෑ කිව්ව නිසා ප්‍රභා කරන්න අරන් ගිහිල්ලා මැරුවා නම් ඒත් අම්මා දන්නවා. ඒ පවුලේ අය දන්නවා. අපේ හමුදාවත් මැරුන් කෑවා නම් ඒත් දන්නවා. දැන් මේ යුද්ධයේ අවසාන අදියරේ LTT සංවිධානයේ ප්‍රභාකරන් මේ සියලු දෙනා එකට කොටු වෙනකොට මොකද්ද ප්‍රභාකරන්ගේ නියෝගය වුණේ? සියලුම ද්‍රවිඩ ජනතාව, පවුල් පිටින් ආබාධිත අය, වයසක අය ඇතුළු සියලු දෙනා අරගෙන හත් ගහගන්න තකරන් පොල්ලකුත් අරගෙන ඇවිල්ලා අපේ වටේ හිටගන්න. අපේ හමුදාව කිව්වා මෙන්න මේ තැන්වල හමුදාවේ ආරක්ෂක කඳවුරු තියෙනවා, වහාම ඒකට ඒවලට බාර දෙන්න. මොකද ප්‍රභාකරන්ගේ නියෝගය වුණේ ඒ හමුදා කඳවුරු වලට බාර වෙන්න යන සියලු දෙනා මරණ. ඇත්තටම අන්තිම වෙලාවේ අහිංසක මිනිස්සු වට කරගෙන පහර දුන්න LTT එකට අහිංසක මිනිස්සු බේර පහර දීලා ප්‍රභාකරන්ගේ පියයි අම්මයි උස්සගෙන මේ කඳවුරට ගෙනල්ලා හමුදාව ඒ යුද්ධේ කරා. හැබැයි බාර වෙන්න ආපු අයට කිසිම අනුකම්පාවක් නැතුව LTT හමුදා වැඩිති. ප්‍රභාකරන් අවසානයේ හවුනේත් ඒ වගේ වෙලාව. එක මොහොතක LTT බටයෝ පිරිසකුත්, සාමාන්‍ය අසරණ වැසියෝ පිරිසකුත් පොලිමේ දුවගෙන ආව අනාථ කඳවුරට බාර වෙයි. එනකොට ප්‍රභාකරන්ලාගේ කණ්ඩායම වෙඩි තියන්න ගත්ත මේ අය. එතන ප්‍රභාකරන්ගේ දුවත් හිටියා. ඒ වෙඩි තමන පිරිසේ. එතන සිය ගානක් මැරිගෙන වැටෙද්දී එක තරුණෙක් තුවාල වෙලා මැරෙන්න නැතුව බේරුණා. ඒ තරුණේ කිව්වා මෙන්න මෙතන මෙන්න මේ කඩල් දූපතියන් අර මේ කැලෑගොන්නේ ප්‍රභාකරන් ඉන්නවා කියලා. එයා තමයි කන්නන්දි කඩල් කලපි. ඒකට හමුදාව වෙඩි වර්ෂාවක් ඇරියා. ඒකෙන් තමයි අය මැරුණේ. ඒසා
අද මේ සියල්ලුම ප්‍රභාකරන් මරපු සියලුම එල්ටීටි බටය මරපු ප්‍රභාකරන්ගේ දුවල මරපු අහිංසක දෙමළ මිනිස්සුන් මේ අපේ රණවිරුවන්ගේ කවුන්ට් එකට දාලා දැන් කතා කර. මොකද මේ මංගලට තියෙන මේ මහා කිරිපණු ගායි එතුමා හිතන්නේ 2025 න් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්න. දැන් ඒකට තමයි මේ 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 පාර හදන්නේ. ලංකාව පාවා දීලා, රට පාවා දීලා, රණවිරුව පාවා දීලා මේ රටට නැවත මහා කොහෙද පිනකින් වගේ බේරෙන්න තිබ්බ අවස්ථාව ආපහු අපේ ඔළුව උඩ දාලා නැවත අපට විරුද්ධ පරීක්ෂණ මෙහෙවන්න මේ සියල්ල මංගල කරේ. මංගලට UNO තනතුරක් ගන්න බලාගෙන. ඒ නිසා මේ අයවැය කරපු හොරකමට මේකත් එකතු කරමින් අපි මොහොතේ රේව වහාම විශ්වාස භංග යෝජනාවක් ගේන්න කටයුතු කරන බව ඔබතුමාලාට කියන්න කැමතියි.